අයිබෝවන් ඔබ මේක් වන්නේ ලක්රුව පුවත් සමගින් ප්‍රමාසිරි බණ්ඩාර අදත් මුලින්ම යොමුවෙමු සිරස්තල වෙත. ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකු රජයට එක්වෙයි. අපි වවමු රට නගමු වැඩපිළිවෙලින් සාර්ථක ප්‍රතිඵල. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රය වැඩි දියුණු කෙරේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී සමාජිකයෙකු වන පළාත් සභා මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රජයට එක්වෙයි. මෙම රායවයෙන් ජනතාවට රජය විශාල සහන රසක් ලබා දී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. දේශීය දැක්මකින් අයවැය ඉදිරිපත් කර තිබේ. ආර්ථික අභියෝග ජය ගැනීමට අදාළ යෝජනා රැසක් එහි අන්තර්ගත වෙයි. ජනාධිපතිතුමාගේ ගමන් මඟ ශක්තිමත් කොට රජය රට ගොඩනැගීමට එතුමාට සහාය පළ කරන බව දුමින්ද සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ලබා ගන්නා බවද දුමින්ද සිල්වා මහතා පවසායේ. මේ අතර ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතික පක්ෂයේ තවත් ප්‍රබල පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම රජයට සහාය පළ කරමින් රජයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසායි. අපි වවමු රට නගමු ජාතික මෙහෙවර සෑම ප්‍රදේශයකින්ම සාර්ථක ප්‍රතිඵල ලබා ඇතැයි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසායි. වැඩපිළිවෙලට සෑම පාර්ශ්වකින්ම පුල් සහයක් ලැබී තිබේ. මාධ්‍ය ආයතනද ඊට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇතැයි ජනාධිපතිතුමා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නැගෙනහිර පළාතේ ඉඩම්මක් කර 5000ක් වගා කිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය සියලු පහසුකම් වගාකරුවන්ට සැපීමට රජය තීරණය කරයි. බස්නාහිර පළාතේද වගා නොකළ ඉඩම් වගා කිරීම ආරම්භ කර ඇත. පසුගිය මාසයේ කීපයේදී වගාවේ විශේෂ ප්‍රගතියක් දැකගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. විදේශ විනිමය ඉපයීමේ නව ක්‍රියාමාර්ගයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුනාගෙන ඇතැයි රජය පවසායි. සංවර්ධන ක්‍රියාවලියේදී ඉදිකිරීම් මගින් වාසි රසක් අත්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසායි. කටව රාජයේ ගොඩනැගිලි ඉදිකිරීම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවේ. ඇමරිකා ඩොලර් කෝටි 100ක පමණ ආදායමක් ලැබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව ඉදිකිරීම් සඳහා දායකත්වය ලබා දෙයි. ඊට අදාළ ගිවිසුම් වලට අත්සන් කිරීම සිදු වූ බව අමාත්‍යවරයා කියා සිටියේය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ටද කටව රාජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු වලට එක්වීම සඳහා අවස්ථාව හිමිව තිබේ. ඉදිකිරීම් සඳහා වන දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපළට හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියි. ජාත්‍යන්තර වෙළඳපළ හාත්රස්වාදී අභියෝග හමුවේ වුවද ජනතාවට බදු බර පැටවීමට රජය කටයුතු නොකිරීම පැසසිය යුතු කරුණක් බව වෙට්‍රෝන් ලුබික්ටන්ස් ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කිෂු ගොමස් මහතා පවසායි. දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙවර අයවැයෙන් පදනම සකස් කර ඇතැයිද හෙතෙම කියා සිටියේ. ශ්‍රී ලංකාවේ සෑම නගරයක්ම විධිමත් ලෙස සැලසුම් කෙරේ. ඒ සඳහා මහා නගර සභා සහ නගර සභාවල නගර නිර්මාණ ශිල්පී තනතුරක් ඇති කිරීමට රජය තීරණය කරයි. මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් ඒ සඳහා බදවා ගන්නා බව මහාචාර්ය විලි මෙන්ඩිස් මහතා පවසායි. ශ්‍රී ලංකා නගර සැලසුම් විද්‍යාඥයන්ගේ ආයතනයට වසර 25ක් පිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. ලෝක වෙළඳපොළේ තිරඟු පිටිමිල ඉහළ ගියද ඒ සඳහා දේශීය විසඳුම් රසක්ද ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. තිරඟු පිටිමිල ලෝක වෙළඳපොළේ දිනෙන් දින ඉහළ යමින් පැවතියද ඒ සඳහා අවශ්‍ය විසඳුම් වේමන විටත් ලබා ගැනීමට රජය සමත්ව සිටී. සහල් පරිභෝජනය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. අපි වවමු රට නගමු වැඩපිළිවෙල යටතේ දේශීය ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම මේ වන විට ආරම්භ කොට තිබේ. ඒ අනුව ආයතන 125කින් අඩුකොට විදේශ විනිමය රුපියල් කෝටි 49ක පමණ මුදලක් රට තුළ රඳවා ගැනීම මෙහි ඉලක්කයයි.
තිරිඟු පිටු වෙනුවට දේශීය ආහාර ද්‍රව්‍ය පරිභෝජනය ඇරඹීමෙන් මෙම බාධක සාර්ථක ලෙස ජයගත හැකි බව රජය විශ්වාස කරයි. ගමනගුම වැඩපිළිවෙල යටතේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂය බැගින් මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කෙරේ. මාර්ග මහා මාර්ග අමාත්‍යාංශයට මෙවර අයවැයෙන් ලැබුණු ප්‍රතිපාදන වලින් අදාළ මුදල් ලබා දෙන බව අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසායි. ජනාධිපතිතුමාගේ මග නැගුම වැඩපිළිවෙල යටතේ පසුගිය වසරේ පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයකින් තොරව මාර්ග ඉදිකිරීම සඳහා මුදල් ලබා දී ඇත. මෙවර මිට අද ග්‍රාමීය මාර්ග රසක් සංවර්ධනය කිරීමට මෙම ප්‍රතිපාදනවලින් හැකිව තිබේ. ලබන වසර ජාතික ඉදිකිරීම් ඉතිරි වර්ෂය ලෙස නම් කෙරේ. දේශීය කිරිගවීන් ශක්තිමත් කිරීම ආරම්භුණයි. දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමට නම වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මෙවර අයවැයෙන් බයද අමාත්‍යවරයා කියා සිටී. ගම්නියා ගම්සිසාරා සංවර්ධනයේ අරුණලු වැඩි ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල දසිල්ලා මහතා පවසයි. අතිවිශාල වූ ජනතාවක් වත්මන් රජයේ වැඩපිළිවෙල අනුමත කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනරාලිවලදී පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවලින් එය මනාව තහවුරු වන බව අමාත්‍යවරයා කියා සිටී. අයවැය දෙවනවර කියවීමේ තුන්වන දිනේ විවාදයට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, කරු ජයසූරිය, රෝහිත අබේ ගුණවර්ධන යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාද අයවැය විවාදයේදී අදහස් දැක්වූහ. ඒ සමගින් අදට නියමිත ලක්රුව පවත්වනාවට පත්වෙනවා. ඔබ සැමට සුභ රාත්‍රියක්.